එකහෙකට යන්නේ නැතුව ගෙදර ඉඳන් NQ4 සහතිකයක් ගන්න පුළුවන්ද? අයියේ මට මෙන්න මේ අහවල් තැන අහවල් කම්පැනි එකේ අවුරුදු ගාණක එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. හැබැයි මට NQ4 සහතිකයක් නැහැ. මට පුළුවන්ද NQ4 සහතිකයක් ගන්න? අයියා මම ගෙදර මෙන්න මේ වගේ වෘත්තියක් කරනවා. ගෙදර තමයි ෂොප් එකක දාගෙන ඉන්නේ. මට පුළුවන්ද NQ4 සහතිකයක් ගන්න? ඉතින් මෙන්න මේ කරුණු කිහිපය මට කතා කරන්න හිතුණා. NQ4 සහතිකයක් ගන්න පුළුවන් ලේසිම ක්‍රම දෙක මොනවද කියලා පෙන්වන්න. ඉතින් වීඩියෝ එක අවසානයේ තේක් රැඳෙන්න. ඔයාලා මේක තුලා ඉන්නේ SLE Civic YouTube channel එකත් එක්ක, ලංකාවේ අංක 1 කාර්මික YouTube channel එකත් එක්ක. ඔයා මේ වීඩියෝ බලන්නේ පළවෙනි වතාවට නම් channel එක subscribe කරලා නැත්නම් දැම්ම රතුපාට තියෙන පල්ලෙහා තියෙන රතුපාට subscribe button එක press කරලා notification bell icon එක click කරලා තියාගන්න. මේ වගේ වීඩියෝස් ඔයාලා නරඹන්න ඕන නම් වීඩියෝ එකක් upload කරපු ගමන් ඔයාලට notification එකක් ගෙන්න ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අද වීඩියෝ එකේ මාතෘකාව ගෙදර ඉඳන් කොහොමද NEQ සහතිකයක් ලබා ගන්නෙ. ඉතින් වර්තමානයේ වෙන විට NEQ4 කියන සහතිකය තමයි ගොඩක් ලංකාවේ ප්‍රචලිත වෙලා තියෙන්නේ. ඉතින් මේ සහතිකය පිටරට ආයතනවලත් ලොකු ඉල්ලුමක් තියෙනවා, ලංකාවේ ආයතන වගේම. ඉතින් ගොඩක් දෙනා පුරුදුලා ඉන්නවා මෙන්න මේ NEQ4 සහතිකය ලබා ගන්න. ගොඩක් දෙනෙක් මාන්ස වෙනවා. ඒ වුණාට හරි හැටි දැනුමක් නැහැ. මේක ගෙදර ඉඳන් කොහොමද තමන්ගේ හැකියාව පෙන්නලා සහතිකේ ගෙදරට ගෙන්න ගන්න කියලා. අන්න ඒක ගැන තමයි මේ වීඩියෝ එක ඉදිරිපත් කරන්න හිතුනේ. වැඩි විස්තර කතා නොකර අපි යමු NEQ කියන්නේ මොකක්ද, NEQ සහතිකයක් ගන්න කොහොමද කියලා. NEQ කියන්නේ National Vocational Qualification. එහෙම නැත්නම් අපි සිංහලෙන් කිව්වොත් ජාතික වෘත්තීය සුදුසුකම් සහතිකය. මේක තමයි ලංකාවේ පිළිගත් සහතිකය. ඉතින් අපි මේකට කෙටියෙන් කියනවා NEQ කියලා. ඉතින් මේ NEQ සහතිකයක් ගන්න පුළුවන් ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. එයින් එක ක්‍රමයක් තමයි විධිමත් ක්‍රමය. අනිත් එක අවිධිමත් ක්‍රමය. විධිමත් ක්‍රමය පොඩ්ඩක් අපි හොයලා බලුවොත් විධිමත් ක්‍රමය මොකක්ද කියලා, තෘතීය හා වෘතීය අධ්‍යාපන කොමිෂන් සභාව අනුමත කරලාද අධ්‍යාපන ආයතනයකින් ඔයා මේ කෝස් එක කරොත්, ඒ අධ්‍යාපනය ලැබුවොත්, ඒ වෘතීය ලැබුවොත් ඔයාට පුළුවන් NEQ4 සහතිකයක් ෆුල් ටයිම් කෝස් එකක් කරලා සාර්ථකව ලබා ගන්න, කිසිම ප්‍රශ්නයක් නැතුව. ඉතින් ඒ තෘතීය හා වෘතීය අධ්‍යාපන කොමිෂන් සභාව යටතේ තියෙන රජයේ අධ්‍යාපන ආයතන කිහිපයක් තියෙනවා. එකක් තමයි තරුණ සේවා සභාව. ඔයාලට ඔයාල ප්‍රදේශයේ තරුණ සේවා සභාවක් තියෙනවා නම් ඒක හරහා ඔයාට කෝස් එක කරලා NEQ4 සහතිකය ලබා ගන්න පුළුවන්. වෘත්තීය පුහුණු අධිකාරිය අපි කියනවා VTA Tech කියලා. ඉතින් ඒකත් රජ ආයතනයක්. ඔයාලට ඒකෙත් ෆුල් ටයිම් කෝස් එක කරලා මේ NEQ4 සහතිකය ලබා ගන්න පුළුවන්. ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය අපි කියනවා NITA Tech එක කියලා. ඉතින් ලංකාව පුරා මේ කාර්මික ආයතන ප්‍රචලිත වෙලා තිනවා, ව්‍යාප්ත වෙලා තිනවා. ඔයාලගේ ප්‍රදේශයට ආසන්නම රජයට අනුබද්ධ ටෙක් එකකින් ෆුල් ටයිම් කෝස් එකක් කරලා සාර්ථක විදිහට, විධිමත් විදිහට NEQ4 සහතිකය ලබා ගන්න පුළුවන්. හරිම සරලයි. ඒක තමයි ෆුල් ටයිම් කෝස් එක. දැන් ඒක හැමෝම දන්නවනේ. ඒ වුණාට ඔයාලා රැකියාව කරන අතරතුර මේ ෆුල් ටයිම් කෝස් එකට සහභාගී වෙන්න බෑ. ෆුල් ටයිම් කෝස් එක කියලා කියන්නේ සතිය දවස් 5ම ඔයා ටෙක් එකට සහභාගී වෙන්න ඕනේ. ඒ කියන්නේ 8 ඉඳන් 5 වෙනකන් සමහර විට ටෙක් එක තියෙන්න පුළුවන්. ඉතින් එහෙම බැරි අයට කොහොමද වයස් ભેදයක් නැතුව මේ අවිධිමත් ක්‍රමය සාක්ෂි පෙන්නලා කොහොමද NEQ සහතිකයක් ගන්න? අවිධිමත් ක්‍රමය කියලා කියන්නේ මොකක්ද? මං කොහොම ඉස්සලා විධිමත් ක්‍රමය දැනුම ගන්න නම් මෙන්න මේ වගේ ටෙක් වලට යන්න ඕන කියලා. අවිධිමත් ක්‍රමයෙන් දැනුම ලබාගත්තු අය උදාහරණ විදිහට කිව්වොත්, ඔයා යම්කිසි ආයතනයක ට්‍රේනින් ගිහිල්ලා, යම්කිසි කෙනෙක්ගේ මාර්ගයෙන් ට්‍රේනින් ගිහිල්ලා ඔයා ඒ ආයතනයේ අවුරුදු කිහිපයක් වැඩ කරන, අවුරුදු 4-5ක් වැඩ කරන. හැබැයි ඔයාලට NEQ සහතිකයක් නැහැ. ඔයා කරන්නේ හොටෙල් එක නම් FMB FMB ඩිපාර්ට්මන්ට් එකේ වෙන්න පුළුවන්, කිචන් එකේ වෙන්න පුළුවන්, ඉංජිනේරින් ඩිපාර්ට්මන්ට් එකේ වෙන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය ඩිපාර්ට්මන්ට් වල ඉන්නවා නම් ඔයාට සහතිකයක් නැත්නම් ඔයාගේ පළපුරුද්ද පෙන්නලා මේ සහතිකය ගන්න පුළුවන්. ඒ වගේ තමයි තවත් උදාහරණ අරගෙන කිව්වොත්, ඔයා ඔයාගේ රැකියාව කරන්නේ ගෙදරම නම්, ඒ කියන්නේ ඔයා ෂොප් එක ගෙදර දාගෙන ඉන්නවා, අපි කියමු TV රෙපයර් කරනවා, නැත්නම් වෙල්ඩින් වැඩ කරනවා, නැත්නම් මහනවා, නැත්නම් සැලුන් එකක් දාගෙන ඉන්නවා. ඉතින් මෙන්න මේ වෘත්තියවල යෙදෙනව නම් ඔයාටත් පුළුවන් ඔයාගේ එක්ස්පීරියන්ස් එක පෙන්නලා සහතිකයක් ගන්න. ඉතින් දැන් ඔයාලට පැහැදිලි වෙන්නේ නැති අපි කොහොමද ගෙදර ඉන්න අය මේ සහතිකය ගන්න. හරි, ටෙක් කියන්නේ නැතුව NEQ සහතිකය ගන්න නම් මෙන්න මේ ක්‍රමය තමයි ඔයාලා අනුගමනය කරන්න ඕනේ. අපි එකට කෙටියෙන් කියනවා RPL ක්‍රමය කියලා.
RPL ක්‍රමය මගින් ඉතාම පහසුයි යම් කිසි මුදලක් ගෙවලා අපිට අපේ හැකියාව පෙන්නලා NEQ4 සහතිකයක් ලබා ගන්න. ඉතින් අපි ටෙක් එකට යන්නේ නැතුව NEQ4 සහතිකය ලබා ගන්න ලබාගත්තු එක්කෙනෙකුයි ඔයා අවිධිමත් දැනුම අරගෙන ඔයා ඔයාගේ සාක්ෂි පෙන්නලා ඔයාගේ හැකියාව පෙන්නලා ඔයා වෙනම part time නැත්නම් ගෙදර ඉඳන් ඔයා NEQ4 සහතිකය ගත්තු කෙනෙකු ඉන්නේ කියලා හිතන්නකෝ. ඉතින් ඒ දෙන්නටම ලැබෙන NEQ4 සහතිකය එකයි. अरे फुल टाइम कोर्स कराके लिए इनको साहतिक उषास मटम तीन अरे दिनाटम लबन इनको फो साहतिक एक साहतिक थिंक ए इनको फो साहतिक दिपतकर रजे लियाबादी आयतने तमई टीवीईसी आयतने थिंक कौर कोमन आकार कोर्स अकरा मिन्नमे आयतने तमई අපිට NEQ සහතිකයක් ඉදිරිපත් කරන්න. ඉතින් ඔයා part time course එකක් කරත් full time course එකක් කරත් ගෙදර ඉඳලා NEQ apply කරලා සුදුසුකම් පෙන්නලා සහතිකය ගත්තත් මෙන්න මේ ආයතනයෙන් තමයි ඉදිරිපත් කරන්නේ. NEQ 4 සහතිකය මට්ටම් නැහැ. ඔයාලට full time course එකක් කරත් අර මං කියපු course එක කරත් හම්බෙන සහතිකේ එකයි. ඉතින් අපි බලමු RPL ක්‍රමය. ඔයා කොහොමද ඒකට apply කරන්න කියලා. ඔයා මං අර කියපු ඉහත කියපු රැකියාවන් වල නිරත වෙනවා නම් ඔයාට පුළුවන් මෙන්න මේ ක්‍රමය හරහා සාර්ථක විදිහට යම් කිසි ගෙවීමක් කරලා මේක සහතිකේ ලබා ගන්න. RPL ක්‍රමය කියන්නේ පූර්ව ඉගෙනීම හඳුනා ගැනීම. ඒ කියන්නේ ඔයාගේ වෘත්තිය ඒගොල්ලන්ට ඔප්පු කරන්න වෙනවා. මේ ඔයාට මේක ගන්න. ඉතින් ඔයා මොකද මුලින්ම කරන්න ඕනේ? ඔයා කරන්න ඕනේ ළඟම තියෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යන්න ඕනේ. ගිහිල්ලා නිපුණතා සංවර්ධන නිලධාරිතුමා හෝ තුමිය හම්බෙලා ඔයා කියන්න ඕනේ මට මෙන්න මේ වගේ සහතිකයක් ගන්න ඕන NEQ4 සහතිකයක් ගන්න ඕනේ මට ඒ සඳහා අයදුම් පත්‍රයක් ලබා දෙන්න කියලා. ඉතින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලේ නැතුව ඔයාට ඔයාගේ ප්‍රදේශයේ නයිට ආයතනයක් තියෙනවා නැත්නම් මං කලින් කිව්ව රජයේ රජයට අනුබද්ධ කාර්මික ආයතන තියෙනවා නම් එතනොත් ඔයාට අයදුම් පත්‍රයක් ගන්න පුළුවන්. ඒ අයදුම් පත්‍රේ අරගෙන අර මං දැන් ඉහත කියපු ක්‍රම දෙකෙන් ඔයාලට එක ආයතනයකින් අයදුම් පත්‍රයක් ඔයා ගතයි කියලා හිතන්නකෝ. ඔයාට අයදුම් පත්‍රය අරගත්තට පස්සේ ඔයාට සිද්ධ වෙනවා ඒ අයදුම් පත්‍රේ පිටුපස තියෙන බැංකු නම්බරයට රුපියල් 1000ක් වෙනි මුදලක් ඔයා යොමු කරන්න ඕනේ ඩිපොසිට් කරන්න ඕනේ. ඩිපොසිට් කරාට පස්සේ ඔයාට ඒ රිසිට් පත ඒ ඔප්පු කරන්න අපිට හම්බ වෙන පොඩි කොල කෑල්ල ඔයා ඒකේ පිටපතක් අනිවාර්යෙන්ම ගාව තියා ගන්න. ඒකේ ඔරිජිනල් කොපි එක ඔරිජිනල් රිසිට් එක ඔයා ඒ ඇප්ලිකේෂන් එකත් නැත්නම් අයදුම් පත්‍රයට අමුණන්න ඕනේ. ඒක දෙවෙනි කාරණා. ඊට පස්සේ අදාළ දැන් ඔයා ඔයාගේ අපි කියමු මං සුවනේ කලින් ආයතනයක ඔයා රැකියාව කරලා තියෙන ඔයාට එක්ස්පීරියන්ස් එක තියෙනවා. මතක තියාගන්න NEQ 3 ගන්නව නම් අවම අවුරුදු 3ක පළපුරුද්දක් තියෙන්න ඕනේ. NEQ 4 ගන්නව නම් අවම අවුරුදු 4ක පළපුරුද්දක් තියෙන්න ඕනේ. හොඳට මතක තියාගන්න මේ සඳහා වයස් සීමාවක් නෑ. අවුරුදු 50ක 60ක ඕන කෙනෙක්ට මේ සහතික ගන්න පුළුවන්. හැබැයි අවුරුදු 16ත් 29ත් අතර කෙනෙක්ට විතරයි විධිමත් විදිහට නැත්තම් ටෙක් එකකට ගිහිල්ලා ফুল ටයිම් කෝස් එකක් කරන්න පුළුවන් අවුරුදු 16ත් 19ත් අතර කෙනෙකුට පමණයි. RPL ක්‍රමයෙන් අයදුම් කරන වයස් සීමාවක් නෑ. ඔයාට ඕනම කෙනෙකුට ඇප්ලයි කරන්න පුළුවන්. දැන් අපි ආයම් මාතෘකාවට අදාළ සේවා ආයතනයේ විසින් ලබා ගන්න පුළුවන් සේවා සහතිකයක් අපි කියනවා සර්විස් සර්ටිෆිකේට් එකක් කියලා. ඉතින් ඔය ආයතන කඩ කරනනම් අවුරුදු 3ක් 4ක් නම් ඔයා ඒ ආයතනයෙන් සේවා සහතිකයක් ලබා ගන්න ඕනේ. ඒව පිටපත් මේකට අමුණන්න ඕනේ. ඔරිජිනල් කොපිය අනිවාර්යෙන් තියාගන්න ඕනේ. මොකද ඒගොල්ලෝ අඬ ගැහුවාම ඔයා ඒක පෙන්වන්න ඕනේ. ඒක මත තියාගන්න. එහෙම නැත්තම් ඔයා ඔයාට ඔය ආයතනේ කඩ කරලා නැහැ. ඔයා වැඩ කරලා තින්නේ ඔයගේ ගෙදර. ඔයාගේ ෂොප් එකේ. ඔයා නැත්තම් ඔයා ටීවී හදන කෙනෙක් නම් ඔයා සැලුන් එකක් කරන කෙනෙක් නම් ඔයා වෙන වෘත්තියක් නියැලෙනවා නම් ඔයාට සිද්ධ වෙනවා ඒකත් ඔප්පු කරන්න යම්කිසි කාලයක් මම මෙන්න මේ අවුරුදු ගානක් මේ වෘත්තිය කරනවා කියලා ඔප්පු කරන්න. ඉතින් ඒ සඳහා ඔයාට තියෙනවා වෙළඳ බලපත්‍රය. ඒ කියන්නේ ව්‍යාපාර නාම ලියාපදිංචි ව්‍යාපාරයක් ලියාපදිංචි කරපු සහතිකයක් තියෙනවා නම් ඔයාට ඒකේ BR නම්බර් එක තියෙනවා. ඉතින් BR නම්බර් එක තියෙනවා නම් ඉතාමත් ලේසි. ඒකෙත් කොපියක් ඔයා අමුණන්න ඉතාමත් පහසුයි. BR නම්බර් එකක් තියෙනවා නම් ඔයාට ව්‍යාපාරයක් තියෙනවා නම් ඒ ව්‍යාපාරය අනිවාර්යයෙන් අර මං කියපු විදිහට අවුරුදු 3ට වඩා පරණ වෙන්න ඕනේ NEQ 3 ගන්න නම් අවුරුදු 4ට වඩා පරණ වෙන්න ඕනේ NEQ 4 ගන්න නම් ඒක මත තියාගන්න. එහෙමත් නැත්නම් ඔයාට ව්‍යාපාර සහතිකයක් නැත්නම් ඔයා ඔයගේ ගෙදර ඉස්සෙල්ලා කරගෙන යනවා මෙන්න මේ වෘත්තිය. සැලුන් එක කරගෙන යනවා. ඔයාට අනිවාර්යයෙන්ම
එහෙම ව්‍යාපාර සහතිකයක්වත් ආයතනයකින් ඔයාට සේවා සහතිකයක්වත් කොහෙවත් හොයාගන්න බැරි නම් ඔයා යන්න ඕනේ ග්‍රාම සේවා නිලධාරී තුමා හෝ තුමිය වෙතට. ඔයා ගිහිල්ලා කියන්නේ මම මෙන්න මේ වෘත්තියේ නියැලේ ඉන්නවා වෘද්ධු මෙන්න මෙච්චර ගාණක් මට ඔයා සහතික කරපු මෙන්න මේ වෘත්තියේ නියැලලා ඉන්නවා කියලා සහතික කරපු මට සහතිකයක් දෙන්න මෙන්න මේ නීකෝ 4 සහතිකයක් ලබා ගැනීම සඳහා කියලා. ඉතින් එයා ඔයාව කොහොමද දන්නවනේ? ඉතින් එයා ඔයාගේ වෘත්තිය ගැන හිතලා එළියුමක් ලබා දෙනවා. එළියුමත් අනිවාර්යෙන් මේකට අමුණන්න ඕනේ. ඊට පස්සේ ඔයාට ඔයා සාමාන්‍යයෙන් ඔයාගේ වර්ක්ෂොප් එකක නම් ඔයා ගෙදර නම් ඔයා වැඩ කරන වීඩියෝස් ෆොටෝස් తీනවා නම් ඒවා ස්ටොක් කරලා තියාගන්න ෆෝන් එකේ තියාගන්න. මොකද ඒගොල්ලෝ ඉන්ටර්වයුව කැඳවුවාට පස්සේ ඔයාලට මේවා සාක්ෂි විදිහට ඉදිරිපත් කරන්න පුළුවන්. ඔන්න ඔය ටික තමයි ඔයා RPL ක්‍රමයෙන් මේ සහතිකේ ගන්නවා නම් යන්න තියෙන ස්ටෙප් ටික. ඔයා පිටරටක ඉඳලා ඔයාගේ වෘත්තිය නැත්නම් අවුරුදු ගාණක් එක්ස්පීරියන්ස් එකක් තියෙනවා වැඩ කරලා පිටරටක වැඩ කරලා තියෙනවා කියන්න පුළුවන්. එහෙම කට්ටියටත් පුළුවන් ලංකාවෙන් RPL ක්‍රමයේ දාලා NQ4 සහතිකයක් ගන්න. ඔයාගේ પાස්පෝර්ට් එකේ ඔයාගේ අදාළ පොසිෂන් එක තියෙනවා නම් පෝස්ට් එක තියෙනවා නම් AC ටෙක්නීෂියන් මෙයා කිචන් නැත්නම් මෙයා සැලුන් එකක ඒ පොසිෂන් එක තියෙනවා නම් ඔයාලට පුළුවන් ඒක පෙන්නලා ඒක කොපියක් එක මේවා ඉදිරිපත් කරන්න. ඉතින් අර මං කියපු රුපියල් 1000ක් තමයි මුලින් ඔයා මේ ඇතුම් පත්‍රයත් එක්ක ඉදිරිපත් කරන්න ඕනේ. දැන් ඔයා මේ එක පිරවට පස්සේ කොහෙටද මේක යවන්න ඕනේ? ඒ ෆෝම් එකේම පිටිපස්සේ තියෙනවා යවන්න ඕන ඇඩ්‍රස් එක. අර මං කියපු ආයතනයට තමයි ඒ ඇඩ්‍රස් එක තියෙන්නේ. TVEC ආයතනයට තමයි ලිපිනය තියෙන්නේ. ඉතින් ඔයාලට ඒක ඇප්ලයි කරන්න පුළුවන්, ඒක ඉදිරිපත් කරන්න පුළුවන්. ඊට පස්සේ දැන් ඔයාට ඒක ඉදිරිපත් කරලා පස්සේ ඔයාට කැඳවීමට ලියුමක් එවේ. කැඳවුවට පස්සේ ඔයා සාමාන්‍යයෙන් අපි මේක පෞද්ගලිකව නිලුම් කරන්නේ ඒ සඳහා ඔයාට යම්කිසි මුදලක් ගෙවන්න සිද්ධ වෙනවා. සාමාන්‍ය රුපියල් 10000ත් 15000ත් අතර වෙයි. NEQ4 සහතිකයක් ගන්නවා නම් ඉතින් මතක තියාගන්න NEQ5 සහතික 6 7 ඩිග්‍රි ඩිප්ලෝමා සහතික මේ RPL ක්‍රමයෙන් ගන්න බෑ. ඒක හොඳට මතක තියාගන්න. NEQ3 සහ NEQ4 කියන සහතික විතරයි RPL ක්‍රමයෙන් ගන්න පුළුවන්. ඉතින් KTM කිව්වේ මේක ලොකු සබ්ජෙක්ට් එකක්, ලොකු ක්‍රියාවලියක්. සාමාන්‍යයෙන් ඔයාලා ඉල්ලුම් කරලා සති 3-4ක් මාසයක් විතර යන්න පුළුවන් මේක. ඔයාට සහතික ගන්න වාස් අදුම් පත්‍ර ඉල්ලුම් කාට පස්සේ ඔයාලට ළඟම තියෙන ඔයාලට පහසු තැනක් ඒගොල්ලෝ දිනයක් කියනවා මෙන්න මෙදාට එන්න. ඔයා එතකොට සම්පූර්ණ අර මුල් පිටපත් ඔයා එක තෝරගත්තු දේවල් ඉදිරිපත් කරන්න ඕනේ. ඉදිරිපත් කරලා පස්සේ ඔයාට දෙවෙනි වර කැඳවුම් කරනවා එන්න කියලා. ඊට පස්සේ ඔයා ලිඛිත පරීක්ෂණයට සහභාගී වෙන්න වෙනවා. ඊට පස්සේ ඔයාට තුන්වෙනි පරීක්ෂණය නැත්නම් පැට්‍රිකල් පරීක්ෂණයට සහභාගී වුණාට පස්සේ තමයි මේක ඔයාලට සහතිකය ලබා ගන්න පුළුවන් වෙන්නේ. අවදිමත් ක්‍රමයෙන් යනවා නම් මෙන්න මේ පියවර වල ටික අනුගමනය කරන්න පුළුවන්. මීට අමතරව අමතක වෙච්ච දෙයක් තියෙනවා නම් ඔයාලට පුළුවන් මගෙන් කමෙන්ට් එකක් දාලා ඒක අහගන්න. මගේ නම්බර් එක තියෙනවා about channel about එකේ. පැහැදිලි වෙන්නේ නැති, තේරෙන්නේ නැති කෙටියම තමයි උපරිම පැහැදිලි කිරීමක් කරේ. ඉතින් වීඩියෝ එක වටනවා නම් රැකියාවක් නැතුව ඔයා ඉදිරියට යනවා නම් මෙන්න මේ වගේ කාර්මික කොස්සයක් කරන්න. ඒ ලෙවල් ඕලෙල් ඉවරෙච්ච ගමන් ට්‍රිවිල් අරන් හන්දියට යන්න එපා. ඇත්තටම ලොකු විනාශයක්, රටටත් බරක්. කාර්මික ආයතනය වේලෙනවා. ඔයා ගිල්ල ඔයාගේ අත්තට හුරු දෙයක් කරන්න. කවදාවත් වරදින්නේ නැහැ. වෘත්තීය හැකියාවක් කරපු කෙනෙක්ව කවදාවත් වට්ටන්නත් බෑ. ඒක මතක තියාගන්න. තේරෙන තිදයක් තිබ්බනම් කමෙන්ට් එකක් විදියට ප්‍රශ්න යොමු කරන්න අනිවාර්යෙන් උත්තර දෙන්න. ඉතින් හිතනවා වීඩියෝ එක තේරෙන්නේ නැති දන්න සිංහලෙන් සරලවම තමයි කියලා දුන්නේ. ඉතින් NEQ4 සහතිකය ගත්තු නැති කට්ටිය අනිවාර්යෙන් ගන්න. මේක ඉස්සරහට අනිවාර්යෙන් වැදගත් වෙනවා. NEQ3 කියන්නේ ටෙක්නීෂියන් නෙවෙයි, සහායක ටෙක්නීෂියන්. NEQ4 කියන්නේ ටෙක්නීෂියන්. ඒ කියන්නේ තනිවම වැඩ කරන්න පුළුවන් කියන එක තමයි NEQ4 කියලා කියන්නේ. ඉතින් A level exam එක පාස් වුණා හා සමාන NEQ4 සහතිකයක් තියෙනවා. වීඩියෝ එක වැටෙනවා නම් වීඩියෝ ලයික් කරන්න, තවත් ඔයාලට බලන්න මේක අනිවාර්යෙන් ෂෙයා කරන්න. මොකද මේක දැකලා එක්කෙනෙක් ගොඩ යනවා නම් අන්න එක තමයි අපි ලබන ලොකුම ජයග්‍රහණය. ඉදිරි වීඩියෝ එකකින් හම් වෙන්න මතක තියාගන්න, subscribe කරලා තියාගන්න SLA Civ YouTube channel එක. ඔයාලට සුබ දවසක්.